අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොහුවල ප්‍රදේශයේ මෝටර රථයක් තුල තිබී පිලිස්සුණු මනසිරුරක් මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සමගි ජනබලවේගයේ නායකයා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් සමග මන්ත්‍රී අශෝක් අබේසිංහ සීඅයිඩීට කොළඹ ලස්සන කරන්නේ කොහොමද අනුරගේ විග්‍රහය මාධ්‍ය සදාචාරය පවත්වා ගැනීමට නම් කළ යුත්තේ කුමක්ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පහදයි නිදහස් පක්ෂය පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක දැන් දේශීය පුවත් කොහොමල ආසිරි මාවතේදී වැගන් ආර් වර්ගයේ මෝටර රථයක් තුල තිබී පුත්කලයෙකුගේ මලසිරුරක් සොයාගෙන තිබෙනවා අදාළ මලසිරුර ඊයේ රාත්‍රියේ 11:30ට පමණ සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ කොහොමල ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර රථයක් තුල තිබී පුත්කලයෙකුගේ මලසිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා प्रकाशक नियोज्य पोलिस्पति अजित रोहन महता प्रकाश कले ලැබියදී සාක්ෂිය අනුව ඔහු රාත්‍රී ආහාර ගැනීම සඳහා ගමන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. පසුව ඇති වූ යම් සිද්ධියකදී මේ ආකාරයට ඔහුගේ සිරුර හමු වී තිබෙනවා. කෙසේ වෙතත් එය දැවි ගිය සිරුරක් බවටයි වාර්තා වෙන්නේ. වගේ මෝටර රථයක් දැවි ගොස් ඇති බවට වාර්තා වෙනවා. කොහොමල පොලිසිය විසින් අද දිනේදී මේ සම්බන්ධව නුගේගොඩ මහත්තයාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මහත්තයාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටත් එය අනුව මෙම රථය ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා කැඳවා ඔහුගෙන් විශේෂ සිටි සම්බන්ධයෙන් කොහොමල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පාස්කල් ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් පසුගියදා පැවති ජන හමුවකදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ තවත් පාර්ශ්වයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම පැමිණිල්ල වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ පරීක්ෂණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අද පෙරවරු 9:30ට පමණ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔව් අද පැමිණිල්ල කියලා තියෙනවා අද 9ට. ඒක නිසා කටුප්පෙරක් ලබා දෙන්නවා. මේක කතා කරගන්න. මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන අවස්ථාවේදී සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මන්ත්‍රීවරයා සමග පැමිණ සිටියා. එමෙන්ම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසක්ද අශෝක් අබේසිංහ මහතා පැමිණෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ සිටියා. එතුමාව කැඳවලා තියෙනවා ප්‍රශ්නයක් ලබා ගන්න. එතුමා එතුමක් සමග පැමිණිය සමුවි ජන බලවේගයේ නායක හැටියට මම තරයේ විශ්වාස කරන මමගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්න ඕන රැක ගන්න ඕන. ඒ නිසාම තමයි මගේම වාහනයෙන් එතුමාව රැගෙන. පාස්කු පහරය සම්බන්ධයෙන් මෙවැනි අදහස් පළ වීම සම්බන්ධයෙන් ඔබතුමා විපක්ෂ නායකවරයෙක් කොහොමද දැක්කේ? මුළු රටේම බලාපොරොත්තු පාස්කු ප්‍රහාරයට මුළුම නායකත්ව ලබා දුන් රස්තවාදීන් පෝෂණය කර මහා මොලකරුවා ප්‍රධානි අත්අඩංගුවට අරගෙන ඒ අයට හදින් නීති ක්‍රියාත්මක කිරීම රටේම අපේක්ෂාව. රටටත් රටේ ජනතාවට කළ හැකි ලොකුම යුතුකම තමයි මේ ප්‍රහාරයේ මහා මොලකරුවා එකට බලකිරි සුද්ධලින් සොයාගෙන जनाधिपति
හැටාට ලක්ෂයක් මහමැතිව වර්තමාන රජයට ඒ වරම ලබා දුන්න කණ්ඩායම බලා සිටින අපිත් බලාගෙන මොකද අපිටත් ඕන ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ සීලෝ දෙනා මේ විශ්වාසයෙන් දැඩි දඬුවම් පමුණවන්නට ඕන වැරදි කාර්යය රටේ පිළිගැනීමක් නැහැ ඒ දේ සිදු වෙලා තිබෙනවා කොමිෂන් සභා වාර්තාවක අර්ධ වාර්තාවක් කියන මුළු රටම දන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් හා තවත් පාර්ශ්වයක් සිදු කළ පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහායි අශෝක් අබේසිංහ මහතා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ. ශිව දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන හින්දු බැතිමතුන්ගේ ධාර්මික මංගල්‍යයක් වන මහා ශිවරාත්‍රී දිනය අදයි. हिंदू दहमे प्रधानतम दिव्यान लेस सलकेन्ने शिव दिव्यान हिंदू भक्तिकेन गे विश्वास वन्ने शिव दिव्यान सियलुम जीवराशि वल उन्नतिये पियावन बवाय शिव दिव्यान गे हेडयाक नोमति अतर वरक हिरुगे किरणाक लेस हो वरक हिरुगे सेयावाक लेस सलकनु लबनवा उमर्कनाव विसिन शिव दिव्यान कल पुद पूजा वल प्रतिफलयाक लेस महा ब्राह्म्याट नवत मैवीमे बले हिमि ऊ रात्रिय महा शिवरात्रिय लेस हतुन्वन बवाय हिंदू पुराणे सदहन वन्ने मेम रात्रियेदी उपवासे यदमिन शिव देवियांट पुद पूजा पावत्वान्नांट मिलवतीत परलवतीत नोयकुत सेप संपत लेबेन पव हिंदू बैतिपतुंगे विश्वास्याय एहेत्वेन लोवपुरा हिंदू भक्तिकेन निति वर्जितव हिंद महाशिवरात्रि दिनेती महाभक्तियेन युतुव शिव देवियान वेनुवेन पुद पूजा पावत्वनु लबनवा मेम दिनेती शिव देवियान वेनुवेन उपवास किरीम हिंदू भक्तिकेन सलकन्ने महा आनिसंस लबेन्नाक लेसाय शिव रूपे किरिवलिन नैवीम आलोक पूजा पवैत्वीम एतुलु पुद सत्कार महाशिव रात्रि दिने दी हिंदू बैतिमतुन शिव देवियन उदेसा पवत्वनवा शिव देवियन वेनुवेन मेलेस पुद पूजा पवैत्वीम तुलिन मेलवती कलपाव पवारणे वीम सिदुवन बवद हिंदू भक्तिकेन्गे विश्वासयाय අදට යෙදී තිබෙන මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සුබ පැතුම් පණිවිඩ එක් කර තිබෙනවා. ලොව බලවත්ම දෙවිඳුන් ලෙස ඔවුන් පිළිගන්නා ශිව දෙවියන්ගේ ආශිර්වාදය සමාජ ආර්ථික සහ සෞඛ්‍ය අභිවෘද්ධියටත් ආධ්‍යාත්මික පෝෂණයටත් ප්‍රබල පිටිවහලක් වන බව හින්දුන්ගේ විශ්වාසයයි. මහා ශිවරාත්‍රි දින පහන් සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නාසේම සමස්ත සමාජයේ साम्य संहिंदियाव सह सतुट साक्षात्कर गनीमट शिव देवदून के आशीर्वादे वेवाय प्रार्थना करन बवाय जनाधिपति गोठाभय राजपक्ष महता विसिन निकुत्कल सुभाषिंचन पणिविडे दक्वेन्ने एकिनका अतर अन्योन्य अवबोधे सह प्रतिसंधाने तुरिन एक्सत्कम सदा ओ मेम विशिष्ट प्रयत्नेट शिव दिव्यांगे आशीर्वादे नितदिन हिमिवनु बवस्य विश्वासे बवाय अग्रमाते महिंद राजपक्ष महता सिय सुभाषिंचन पणिविडेन पेन्वा देन्ने महाशिवरात्रियेदी दल्वेन पहान आलोकेन श्रीलंकिक हिंदू भक्ति की इंटर सौभाग्य मत अनागत्याक उदावी मसदा ओ सेरु अपेक्षावान इटुवे वायाई प्रार्थना करने पावाई अग्रामाति पर्यापे इन्वादे ने मोहांत कारे दुरुवी प्राज्ञालोकीय दल्वे वायाई प्रार्थने युद्ध सित आयाले यानुदी निश्चित अरमुनक पीटवा गणमिन लोवपुरा जीवत्वन लक्ष संख्यात हिंदू बैतिमतुन अद महाशिवरात्रि दिन उत्कर्षवत लेस समरुम लबनवा එය මිනිසා සහ දෙවියන් එකම මාංශලකදී මුණ ගැසී සිදු කරන වන්දනාවක් වන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුභාෂිංචන පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ. ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වන සංවත්සර සැමරුම ඊ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ශ්‍රී ලංකික තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වෙනි සංවත්සරයේට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ සහභාගී වුණා. එහි හිටපු සභාපති චමත් කෝට්ටගේ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත් කිරීමත් මේ අවස්ථාවේදී සිදු වුණා. මේ විශේෂත්වයේ උනේ තරුණ ව්‍යවසායකින් පිරිසක් ජාතික ඇඳුමින් සැරසී සිටීමයි. ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සිය සතුටද පළ කරනු ලැබුවා. මේ වෙනකොට මේ සංවිධානයේ විවිධ ශාස්ත්‍රවල විවසපාරවල යෙදෙන 120 දෙනෙකු සමාජිකත්වයේ ධර්ණ බව මට දැන් සභාවත්තුමා ප්‍රකාශ කරා. ඒ වගේම මේ රටේ දල දේශීය නිෂ්පාදනය
බිලියන 600ක පමණ දායකත්වයකට උන් ලබා දෙනවා. විවිධ රංග නිවි ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයලා තියෙනවා. 70 විදී දේශපාලනයට ආපු මට ඒ කාලේ රටේ අගනාරියේදී කොළඹ හිටපු අපේ ලාංකීය ව්‍යාපාරිකයෝ මුණ ගැහිලා තියෙනවා. එයාගේ ආකල්ප හැසිරීම මම දැකලා තියෙනවා. එයාට රට ගැන හැඟීමක් තිබුණා. එයා රටේ දේශීය නිෂ්පාදනය ගොඩනැගීම ගැන හිතපු අය. විවිධ ආර්ථිකයේ මේ රට හඳුන්වා දීමත් එක්කම එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට විශාල වශයෙන් බලපෑම් ඇති වුණු බව බදායි. තරඟකාරීව ව්‍යාපාරයේ දෙන තැනත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරඟය මත තමයි සේරම තියෙන්නේ උනේ. විවෘත ආර්ථිකයේ පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනත්තා හැලිලා ගිය බව ඔබ දන්නවා. මේ තරඟය නිසා අපිට විශාල දේවල් අහිමි වෙලා තියෙනවා. දැන් තරඟය වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න පුළුවන් කියන හැඟීම දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවෙන් පත් වූ නව නිලධාරී මණ්ඩලය පළමු වරට ඊයේ රැස් වුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී පක්ෂයේ ඉදිරි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය පත්ුනේ නව නිලධාරි මණ්ඩලය පත්වීමෙන් පසුව නිලධාරි මණ්ඩලය සමග සාකච්ඡා කරලා නිලධාරි මණ්ඩලයට එක් එක් විශේෂේශ්‍ර අපි බාර දුන්නා. පක්ෂයේ නීති අංශ ප්‍රචාරක අංශ අධ්‍යාපන අංශ ඒ වගේම අනුබද්ධ සංවිධාන වෘත්තීය සමිති ඒ විදිහට විවිධ සංවිධාන බාර කළා. ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා සෑහෙන පිරිසක් විශාල පිරිසක් අපිට ආයුධපත් එවලා තිබෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා තව මේකට කැමැත්ත තියෙන අය ආයුධපත් එවන්නයි කියලා. ඒ නිසා පළාත් සභා මැතිවරණය සඳහාත් අපේ සූදානම් වීම තියෙනවා. ඒකට කැමැති අයගෙන් ආයුධපත් අව ගන්න අපි මාසයක කාලයක් තියෙනවා. प्रकाशक අපේ විධායක සභාවේදී ඒ තීන්දුව තමයි අපේ තීන්දුව ඉදිරියට අපි ඉදිරිපත් කළ තියෙන්නේ. මේ වන විට ආණ්ඩුවේම සමහර කැබිනට් ඇමතිවරු ප්‍රකාශ කරනවා ආණ්ඩුවේම ඉන්නවා කියලා මේ සම්බන්ධව චෝදනා ලබපු අය. මේ සම්බන්ධව මොකද්ද ඔබතුමාට කියන්න තියෙන්නේ? ඒගොල්ලන්ට ඉතින් ඒක ප්‍රකාශ කරන්න පුළුවන්. අපි අපේ පක්ෂයේ මතය ප්‍රකාශ කරලා තිබෙනවා. ආණ්ඩුව ඉදිරියට අපි එකට එකට ගිහලා වැඩ කටයුතු කරනවා. එක එක පුද්ගලින්ගේ අදහස් තිබුණා කියලා අපි ඒකට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සංවර්ධනය නොකර නාගරික ජනතාවට පමණක් පහසුකම් සලසා දීම මගින් සිදු කරන සංවර්ධනය සාර්ථක නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් දැන් ගොඩක් අයගේ සීනේ වුණ මොකද්ද? ඔය කොළඹ ඉන්න මෙදපන්ති කණ්ඩායමක් ඉන්නවා. ඒ මෙදපන්ති කණ්ඩායම සංවර්ධන සීනේ මොකද්ද සීනේ? ඔය ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නවා. ඒවා ලක්ෂ 7-8ක වැටුපක් හම්බ වෙනවා. ලොකු වාහනයක් හම්බ වෙනවා. ගෙවල් ආරාම ඔක්කොම හම්බ වෙනවා. එතකොට එයාට හොඳ ජීවිතයක් තියෙනවා. හැබැයි එයාට කොළඹ මදි. පැයට කිලෝමීටර් 240 කාර් එක කරගෙන කොළඹ දාපුවම පැයට කිලෝමීටර් 5යි. මදි. වැහි දෙක වහිනකොට ගම් වතුර. මදි. කාණු පිරিলা. හරිනේ. තැන තැන කුණු. හරිනේ. එනිසා එයාගේ ජීවිතේට කොළඹ මදි. හැබැයි එයාට කොළඹ දාලා වෙන රටකට ගිහිල්ලා එහෙම ආදායමක් ගන්න වෘත්තියක් කරන්නත් බෑ. ඒක සෙඩ් එකට ඉල් ගහන්න ඕන. ඒක ටැක්සියක් කරවන්න ඕන. එනිසාට මෙහෙ ඉඳත් ඕන. එයාගේ ජීවිතේට සරලන කොළඹකුත් ඕන. ඔක තමයි මදපාන්තික සංවර්ධන සිහිණි. ගෝඨාභයට ආවේ නෝක. ආ ගෝඨාභය රාජපක්ෂ ආපුවාම අර මදපාන්තික සංවර්ධන සිහිණි. මොකද්ද? ඇවිදින ජොගින් පාක් එක හැදෙනවා. බඩුගඬ ලොකු සොපින් මෝල් එකක් හැදෙනවා. පාරේ මන්තිරුව හැදෙනවා. තැන තැන වතුර මල් තියෙනවා. එතන මොකද වෙන්නේ? තමන්ගේ අර ජීවිතේට ගැලපෙන කොළඹක් අපේක්ෂා කරනවා. හැබැයි මතක තබා ගන්න. ග්‍රාමීය ජනතාවගේ ජීවිතය අවලස්සන වෙලා ලස්සන කොළඹක් ඉතුරු වෙන්නේ. ඒ පාර ගිහිලා කල ලයිට් එක ගාවින් නතර කරනකොට වැරහැලේද ගත්තු අම්මා හොටු පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා නාවර පෙරාගත්තු දරුවා අරගෙන ඇවිල්ලා කීයක් හරි ඉල්ලනවා. ලස්සනද කොළඹ? කොළඹ ලස්සන කළ හැකි වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සංවර්ධනය කිරීම විතරයි. මාධ්‍ය වාර්තාකරණයේදී කාන්තාවන් සහ දරුවන් පිළිබඳව ප්‍රවෘත්ති බල කිරීමේදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. විවිධ ඝාතන පිළිබඳව අපයෝජන ඒ වගේම හිංසනයන් පිළිබඳව අපි මාධ්‍ය තුල දකිනවා. ඊළඟට අපයෝජනයට ලක්වෙන
පුංචි දරුවෝ ඉන්නවා කාන්තාව ඉන්නවා රූපවාහිනිය තුල පෙන්නනවා ඒ දරුවත් එක්ක සාකච්ඡා කරනවා කොහොමද උනේ මොකද උනේ කවුද කරේ කියලා සාකච්ඡා කරන ඇස් දෙක විතර පොඩියට ඩොට් වලින් වහලා දිනවා දැන් එතකොට අපයෝජනයට ලක් වෙච්ච කාන්තාව මාධ්‍ය තුල තව සිය පාරක් අපයෝජනයට ලක් කරන මේ දරුවව මේ කාන්තාව මෙවැනි තත්වයක් තියෙනවා जनाधिपति ज्येष्ठ उपदेशक ललित वीरतुंग महता पवसनवा मैत्र कोविड वायरस आसादने वी मिरट सिदू තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. ඒ අතර වයස අවුරුදු 23ක තරුණයෙක් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිට ඌ තවත් මරණ හතරක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස මියගිය පුද්ගලයන් අතර අලවතුකොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙක් තිබෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 515 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර COVID-19 වෛරස් මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් කරන වැඩසටහන යටතේ මේවර විට පුත්කලින් 750,000කට අධික පිරිසකට එන්නත ලබා දී තිබෙනවා. එසේම අදාළ එන්නතේ තවත් මාත්‍රා 105ක් ඉදිරි සති දෙක තුලදී දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත වීරතුංග මහතා සඳහන් කළේ. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ 105 ලැබෙන්නේ කවදද කියන එක. නමුත් මට තියෙන තොරතුරු සහ අපි සියලු දෙනාම දන්නා පරිදි ඒ පොරොන්දුවක් දීලා තියෙන්නේ ඉන්දියන් රජයත් මේකට මැදිහත් වෙනවා. ඒ නිසා මම හිතනවා මේ ඉතුරු මිලට ගන්නා දෙවනි 105 අපිට ලැබෙයි කියලා නුදුරේදීම මගේ කාලපරාසය නම් සාමාන්‍යයෙන් සති දෙකක් ඇතුළත අපිට ලැබෙයි කියන විශ්වාසය මාතුල තිබෙනවා. මධ්‍යාහන පුවත් විකාශය අවසන් යලිත් හමිමු සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.